නව ලයිෆ් බොයි වෙනිවල් සහ කුමාරිකා විශබීජ වලින් රටටම ආරක්ෂාවයි සමටත් සුමුදුයි. සිරස මාධ්‍ය ආයතනයේ ප්‍රධානියා විදියට කටයුතු කරපු රජා මහේන්ද්‍රන් මහත්මයා පිළිබඳව අපි කල්පනා කරන්නේ එතුමා මේ පශ්චාත් නිදහස් ශ්‍රී ලංකාවේ බිහි වූ විශිෂ්ට චරිතයක් සුවිශේෂී චරිතයක් අපි එහෙම කියන්නේ ප්‍රධාන කාරණා කීපයක් මුල් කරගනිමි මේ රටේ ප්‍රජාතාන්ත්‍රික දේශපාලන සංස්කෘතිය ශක්තිමත් කිරීමට සහ ඒ ප්‍රජාතාන්ත්‍රික දේශපාලන සංස්කෘතිය ද නොයටි රඳවා තබා ගැනීම සඳහා ඉතාමත්ම තීරණාත්මක කාලකවලදී සිරස මාධ්‍ය ආයතනයේ ප්‍රධානියා විදිහට රාජා මහේන්ද්‍රන් මහත්මයා කටයුතු කරපු ආකාරය ඉතාම විශිෂ්ටයි සුවිශේෂී ඒ වගේම තවත් කාරණයක් තමයි යුක්තිය නැත්තම් සත්‍ය කුමක්ද යන්න පිළිබඳ කාරණය සත්‍ය කුමක්ද සත්‍ය බෙදා හරීම කුමක්ද කියන එක අපි දැක්කේ 80 දශකයේ වන විට සත්‍ය කුමක්ද සත්‍ය බෙදා හැරීම පිළිබඳව ඒකාධිකාරීත්වයක් එය බලය හිමි කරගෙන තිබුණේ රාජ්‍ය මාධ්‍ය එතකොට ඒ රාජ්‍ය මාධ්‍ය විසින් පවත්වාගෙන ගිය සත්‍ය බෙදා හැරීමේ කාර්ය එයට විකල්පයක් විදිහට දැන් සත්‍ය බෙදා හැරීම සහ ප්‍රජාතන්ත්‍රවාදය කියන කාරණේදී සත්‍ය සහ ප්‍රජාතන්ත්‍රවාදය දැනගැනීමේදී විසම්මුතීන් පවත්වා ගැනීම සඳහා විකල්ප මාධ්‍ය භාවිතයක් නැත්නම් ඇන්ටි එස්ටැබ්ලිෂ්මන්ට් කල්චර් එකක් ස්ථාපිත වාදයට විකල්පයක් විදියට ස්ථාපිත වාදයට විරුද්ධ සංස්කෘතියක් බිහි කිරීමේ පුරෝගාමී කාර්යභාරයක් ඉටු කරේ රාජා මහේන්ද්‍රන් මහත්මයා සිරස ආයතනය ආරම්භ කිරීම සහ ඒ හරහා ගොඩනැගිච්ච ආයතන ගණනාවක් ඔස්සේ එතුමා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරා ඒ වගේම අපි දැක්ක දෙයක් තමයි විවිධ බාධක විවිධ අභියෝග විවිධ තර්ජනයන් මැද තමන් දරපු තමන් පිළිගත්ත ඇගයුම් වෙනුවෙන් වැලියුස් වෙනුවෙන් ප්‍රින්සිපල්ස් වෙනුවෙන් නිර්භයව කටයුතු කිරීමේ කොන්දක් කෂේරුවක් තිබුණු දුර්ලභ ගණයේ චරිතයක් තමයි රාජා මහේන්ද්‍රන් මහත්මයා www.headlinenews.lk බලමු ඉදිරියෙන්